ඇත්තටම වන්නි මෙහෙම ආරම්භ වෙද්දි වන්නි මෙහෙම කියලා නෙමෙයි ආරම්භුනේ ක්‍රියාන්විතයක් විදිහට මානුෂික ක්‍රියාන්විතයක් විදිහට අපි තොප්පිගල ක්‍රියාන්විතය ඉදිරිපත් කරා දිනපතා පළවෙනි වතාවට ලංකාවේ යුද්ධයක් දිනපතාම ජනතාවට දැක් ගන්නට ලැබුණා නම් ඒ තමයි වාකරේ සිට තොප්පිගල දක්වා පැමිණි ක්‍රියාන්විතය නමුත් ඒ සඳහා ඒ තරම්ම ලොකු ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ මොකද මිනිසුන්ට යුද්ධයෙන් හැම්බත් වෙලා හිටියේ මේක දිනන යුද්ධයක්ද අවසානයක් දකීද කියලා මිනිසුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ ඒ හින්දා මිනිස්සු අනිත් එක රූපවාහිනියෙන් පෙන්නනදී රජයේ මාධ්‍ය ආයතනයක් විදිහට මේ ඇත්තමද පෙන්වන්නේ බොහෝ දිනක් ඒ ගැන ප්‍රශ්න කරා ඒකනේ අපි කොයිතරම් හොඳට ඒ කාර්යය කරත් ඒ තරම් ජනප්‍රිය වුණේ නැහැ නමුත් නගින්න ඡන්දේ තිබ්බට පස්සේ මිනිසුන්ට තේරුණා එදා රූපවාහිනිය අපි වාර්තා කරපු දේ ඇත්ත පෙන්නපු ප්‍රවෘත්ති ආවනගෙන සත්‍ය තේරුම්ගේ ඡන්දයක් තියලා බලයට පත් වුණාට පස්සේ ඉතින් ඒ හින්දා අපිට පොඩි ජාතික රූපాయයට හොඳ ප්‍රවේශයක් මිනිසුන්ගේ පැත්තෙන් තිබුණා ඒහා සමානවම දැන් වන්නිමේවම දෙවන අධීර විදියට නැගින්න මුදාගෙන හමුදාව උතුරට යද්දී මේ ගැනත් අපිට ඇත්ත දකින්න පුළුවන් වෙයි කියලා අපට ඕනුනේ ඒ දේ හොඳින් කරන්න එතෙන්දී අපි වෙනසක් කරා මොකද යුද්ධයේ එක පාර්ශ්වයක්ගේ මාධ්‍ය කියන එක LTTE අපට නම් හොඳට මේ දේ කරගෙන තිබුණා පෞගිය කාලේ LTTE දැන් අපි දකිනවා LTTE ප්‍රදේශ අත්පත් කරගද්දී ඉතා පුංචි දෙයක් කරලා ලෝකයේ තුල කොයිතරම් ප්‍රබල ප්‍රචාරයක් LTTE අරන් තිබුණද LTTE ප්‍රධාන අවියක් විදියට ප්‍රචාරක අවිය පාවිච්චි කළාද වුණා ඉතිහාසයේ පළවෙනි අතාවට තමයි LTTE බොරුව හෙළිදරව් කරමින් ඒ වගේම මේ ප්‍රවෘත්තියේදී අපට පුළුවන් වුණා සංසන්දනාත්මකව පෙන්වන්න මොකද 2001 2002 වකවානු වල ඒ වගේම 1999 වගේ වකවානු වල අපි LTTE පැවිදි ප්‍රදේශ වලට ගියා ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අපි සම්බන්ධ වුණා ඒ වගේම ඔවුන්ගේ දේශපාලන කාර්යාල ප්‍රධාන කාර්යාල වලට අපි ගියා අපිට ඒ ප්‍රවෘත්ති වල තිබුණු දර්ශන පාවිච්චි කරමින් අද ඒ ප්‍රදේශ වලට යද්දී ඒ ප්‍රදේශ අපි හඳුනා ගනිමින් හොඳ සංසන්දනාත්මකව ජනතාවට තේරුම් කර දෙන්න ඊටත් වඩා අපි ඒෂියා විෂන් කියන අපේ අන්තර්ජාතික ප්‍රවෘත්ති ජාලය හරහා රූපවාහිනිය සම්බන්ධ ලෝකයට අපි අරන් ගියා මෙන්න සාමාන්‍ය ජනතාව බලහත්කාරයෙන් LTTE තියාගන්න හැටි මෙන්න තියාගත් තැන්වල තිබුණ සාධක මෙන්න කඳුර වල ගහපු හිරගෙවල් මෙන්න එදා ඒගොල්ලෝ කාර්යාලය විදිහට පවත්වාගෙන ගිහිල්ලා එරික් සෝල්හයිම් වැනි විදේශ රාජතාන්ත්‍රිකයන් කැඳවාගෙන ගිහපු තැන් මෙන්න අද ඒ තැන්වල ස්වභාවය මෙන්න එදා ප්‍රභාකරන් පාවිච්චි කරපු වාහනය ඉරණමඩු වැවට ආපු ආකාරය මෙන්න අද එතන ඒ වගේ අපි ලොකු ඉස්සරහකට ගියා 1999 දැන් මේ හරි දයෝපක සිද්ධියක් දැන් මේ කැමරා ශිල්පියා දැන් මේ වැඩසටහන පරිගත කරන මේ සිසර දීප්ති සිසරයි මායි තමයි රත්නපුර රදගුරු තුමන් එක්ක අපිට යන්න අවස්ථාව ලැබුණා ඔය මල්ලාවි හරහා LTTE ප්‍රදේශයට එතකොට අපි දැක්ක එදා 1999 LTTE හිටිය කොහොමද කියලා ඊට පස්සේ අපිට පුළුවන් වුණා ප්‍රභාකරන් ප්‍රවෘත්ති සාකච්ඡාවට යන්න ඊට පස්සේ දිගටම වැඩිම කාලයක් අපි LTTE එක්ක මාස 6-7ක්ම ගත කරා. නමුත් මුල්ම කාලේ මට මතකයි පරාණන් කුලම් තිබුණේ එතකොට වන්නි ප්‍රදේශයට යන්න තිබුණු පාර A9 පාර වහලා තිබුණේ. එතකොට LTTE සමාජික පාවිච්චි කරේ ඔවුන්ගේ මෝටර් බයිසිකලයක් කියලා තුණා අපිව එක්කගෙන යන්න ලාම්බු තෙල් තමයි එදා පාවිච්චි කරලා තිබුණේ. අපි ලාම්බු තෙල් ගඳ අපර දැන්නා මේ යනකොට. ඊට පස්සේ අජිත් බෝයකට නිදහස් කරද්දී අපි යනකොට LTTE එක ආවේ ප්‍රජුරෝ වාහනවලින් 2002 සාමග විසුම් පස්සේ ඊටත් වඩා දැවන්ත විදියට ඔවුන් දිනු වෙලා තිබුණා. ඉතින් ලාම්බු තෙලෙන් දුවපු වාහන මෝටර් බයිසිකලට සීමා වෙච්ච ඔවුන් පස්සේ ටර්බෝ 28 වගේ මට්ටමට 2002 2003 වෙනකොට දිනු වුණා. විවිධ රාජතාන්ත්‍රිකයන්ගේ උදව් ලැබුණා. ඒ වගේම විවිධ පුද්ගලයන් හරහා ඔවුන් මුදල් හම්බ කරගත්තා. ලෝකයේ ප්‍රධානම ත්‍රස්තවාදී සංවිධානය දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය වැඩිම ආයුධ තුන ත්‍රස්තවාදී සංවිධානය වැඩිම වත්කම් තුන ත්‍රස්තවාදී සංවිධානය LTTE ඒ වගේම වැඩිම ලෝකයේ කිසිම කෙනෙකුට නැති මාධ්‍ය ජාලයක් තුන ත්‍රස්තවාදී සංවිධානය පෘථිවි මධ්‍යස්ථානයක් වුණා තිබුණා ඔවුන්ගේ සිංහල ප්‍රවෘත්ති විකාශකර පව ඔවුන් අවසන් මොහොත සූදානම් වෙලා තිබුණා ඉතින් ඒ වගේම ලෝකයට එසෙනින් ඔවුන් නිවැරදි කියන්නේ ඔවුන් කරන අරගලයක් මිනිස් විනුවෙන් කරන සාධාරණ අරගලයක් කියලා ලෝකයට පෙන්වන්න ඔවුන් විශාල මාධ්‍ය ජාලයක් ගොඩනගාගෙන තිබුණා. ඔවුන්ට ඒසන් සම්පත් තිබුණා. තාක්ෂණයේ තිබුණා. සබ්මරීනේ දක්වා වූ මුහුදු තාක්ෂණයක්. ගුවන් යානා දක්වා වූ ගුවන් තාක්ෂණයක්. ඒ වගේම පෙට්‍රල් ගන්, ඒ වගේම අති විශාල භයානක යුද ටැංකි වගේ ගොඩබිම් ආයුධ තාක්ෂණයක්. මේ සියල්ලෙන්ම සන්නද්ධලා රටක නීතියානුකූල යුද හමුදාවකට තිබිය යුතු සියලුම අංගෝපාංග, සියලුම තාක්ෂණික, සියලුම උපකරණ
සතුව තමයි මරාගෙන මැරෙන මිනිස් බෝම්බේ දක්වා ශක්තිමත් කරගත්ත සංවිධානක එක තමයි යුද හමුදාව සටන් කරේ. එහෙන තමයි බොහෝ අය කිව්වේ මේක දිනන්න බෑ කියලා. යුද්ධයෙන් හැමෝම හෙම්බන්තලා හිටියා. යුද්ධ මෙහෙයුම් පටන් ගන්නවා, අතරමඟ නතර වෙනවා, අවසානයේ අකුල ගන්නවා. ඒ හින්දා බොහෝ අයට තිබුණ නෑ මේක අවසානයක් දකී කියලා. නමුත් අපිට අපි දැනන් හිටියා අනිවාර්යෙන් මේක දිනනවා කියලා. ඒ නිසා තමයි අපි වන්නේ මෙහෙම පටන් ගන්න මොහොතේ ඉඳලා ඒ තුලම ඉඳගෙන ඒ විශ්වාසය ගොඩනගා ගන්න කටයුතු කරේ. කිසිම මාධ්‍ය ආයතනයක් හිටියේ නෑ පළවෙනි මාස 8 තුල. රූපාලේ අතර හිටියේ, අපි අතර හිටියේ. අපිට පුළුවන් වුණා LTTE එක පමණක් නෙවෙයි LTTE ට පක්ෂපාතීව වැඩ කරපු වුන් පෝෂණය කරපු ඇතම් පුද්ගලයන්ගේ නිර්වත එලි කරන්න. දැන් ඒ වගේම බොහෝ ස්විච්ඡා සංවිධානවලින් යකුණු අය හිටියා. නෝවේ, ස්විස්තරලන්තයේ වැඩමුළු වලට ගිහිපු විශාල පිරිසක් හිටියා. අපි පෙන්නවා කිසිම සත පහක දෙයක් වන්නිය ජනතාවට මේ ස්විච්ඡා සංවිධාන සිදු කර නැති බව. ඒ වගේම අපිට පුළුවන් වුණා ඇත්තටම LTTE ට පක්ෂපාතීව කටයුතු කරපු දේශපාලන පුද්ගලයන්, දේශපාලන නායකයන් කියලා දකුණේ දේශප්‍රේමී නිදිරේ පෙනී සිටි පුද්ගලයන් පොංගු තමිල් උත්සවවල කතා කරපු ආකාරය, ඒ වගේම LTTE නායකයන් එක්ක ගනුදෙනු කරපු ආකාරය, ප්‍රභාකරන්ගේ උපන්දින සාදවල ඔවුන් සහභාගී වෙච්ච දර්ශන, මේ ඔක්කොමත් එක්ක ලොකු සංවාදයක් ඇති කරලා ඇත්ත මොකක්ද කියලා පෙන්නන්න. කිල්නුච්චිය හා වන්නිය වන්නි මෙහෙම හමුවේ යුද හමුදාව මුදා ගැනීමට පෙර LTTE පැවැත් වූ අවසන් ඊලාම් රැලියයි මේ. එම ඊලාම් රැලියේදී මේ ජනතාවට කතා කරන්නේ කවුරුන්ද? හොඳින් බලන්න. දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් ඇතුළු මෙම මන්ත්‍රීවරු ඊලාම් රැලියේදී කතා කරන්නේ කා වෙනුවෙන්ද? ඔවුන් නියෝජනය කළේ කවුරුන්ද? ඔවුන්ගේ අදහස් වලින් ඔවුන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? தேசிய எழுச்சி மாநாடுகள் நமது போராட்டத்தில் பார்லிமெண்ட் மந்திரிவரே குளிச யம் ஐக்கு தீவிரம் தென்னே வெனம ராஜ்யக் எதிகிரீமட வியங்கின் ஹோ உதவு நொகர்ண பவட பிரதிஜ்ஞாவக் தெமின் ஏ பிரதிஜ்ஞாவ மே பிரிச ரகதிபேத දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පමණක් නොව දෙමළ ජනතාවගේ මානව හිමිකම් ක්‍රියාකාරිකයා ලෙස ලොව හමුවේ පෙනී සිටින කොළඹ ජීවත් වන මනය ගණේෂන් මහතා වන්නියට පැමිණ මේ ජනතාවට කියන්නේ කුමක්ද? දෙමළ දේශයේ ඊලාම් රාජ්‍යයේ වැසියනි ඔහු එසේ ආමන්ත්‍රණය කරයි. ඊලාම් රාජ්‍යයට LTTE ට උදව් කරපල්ලා ආයුධ ගනිල්ලා. හැමෝටම ජීවිතය ගැන චමින්ද අවධානමක් තියෙනවා. පටන් ගත්ත මොහොතේ ඉඳලා නොමෙරී බේරුණු අවස්ථා ගන්නවක් තියෙනවා. නමුත් අන්තිමම දේතාවෙද්දී මට වුණා චමින්ද ඈත ඉන්න මිනිස්සු සියලු දෙනා එක දර්ශනයකට ගන්න. එතනදී බුල්ඩෝසරයක් තිබුණා පාරේ. මම ඒ කුඩර නැග්ගා. නැගලා මම දර්ශන පටිගත කරා. එතන ඉඳලා ඈත කෙළවර පේන. මම එතන වීඩියෝ කළා පල්ලෙහාට බහැලා විනාඩි 5ක් අඩි 15ක් ගියේ නැහැ. ඒ බුල්ඩෝසරේ කුඩු වෙන්න LTTE ප්‍රහාර එල්ල කරා. සිවිල් ජනතාවත් අතරමස්තර එක්තරම මැරුණා. ඉතින් ඇත්තටම තව විනාඩියක් දෙකක් මම එතන රැඳිලා හිටියා නම් අනිවාර්යයෙන්ම අද මෙහෙම කතා කරන්න පුද්ගලෙක් නැති වෙනවා. ඊට ඒ වගේම නීරෝ කියලා ලංකාවේ හිටපු හොඳම සැඟුණු වෙඩික්කරුවා. ඔහු තමයි මාව යතුරුපැදියේ තියාගෙන විදුමුක්ත කලාපේ අරංගී අන්තිමතාවට. මම දර්ශන පටිගත කළා ඇවිල්ලා හවස ඔහු ඒ රූපරාමුල හිටියා පුදුමාතලන් රෝහල ළඟ දෙමළින් කතා කර කර ඒ එතන ඉතුරුලා හිටපු සිවිල් අයත් එක්ක. මම ඌට කතා කරලා කියන්න අද රෑ නිවුස් එකට ඔයා යනවා කියලා බලනකොට ඒ පුද්ගලයා මැරිලා, නීරෝ මැරිලා. සමන් කුමාර රාමවික්‍රම පිළිබඳ අප විසින් පෙර ඉදිරිපත් කළ දැන්වීමට ප්‍රතිචාර ලෙසින් බොහෝ දිනක පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නට දෙමළ ඩයස්පෝරාව සහ බලවත් බටහිර රාජ්‍යයන් භාවිතා කරන බොහෝ ඡායාරූප සහ වීඩියෝ සමන් කුමාර රාමවික්‍රම විසින්ම එකී පාර්ශවයන් වෙත ලබා දුන්නේවා බවයි. ඒ වෙනුවෙන් අති විශාල මුදල් දීමනාවකට ඔහු හිමිකම් ලබා ඇතිවක් මෙන්ම බටහිර බලවත් රාජ්‍යයක දේශපාලන රැකවරණ ලබා ගන්නටත් සමත්ව තිබෙන බවත් එහි සඳහන් වුණා.
අප මේ පිළිබඳ සිදු කළ විමර්ශනයේදී දැනගන්නට ලැබුණේ වර්ෂ 2012 න් පසු කිසිදු සමාජ මාධ්‍යක හෝ ඔහු දක්නට නොමැති බවයි. එමෙන්ම කන්සර්වේටිව් ඉමිග්‍රන්ට් යන නමින් පෙනී සිටින තැනැත්තෙකු පවසා සිටියේ සමන් කුමාර රාමවික්‍රම ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබා ජීවත් වන බවත් ඔහුට සමන් කුමාරව මුණ ගැසී ඇති බවයි. මේ සියල්ල කැටි කොටගත් කල ඔහු අප ත්‍රිවිධ හමුදාව මහා පාවාදීමකට ලක් කර ඇති බව නොසඟවා සිටින්නට නොහැකි. සමන් කුමාර, ඔබ මුදලට ගිජුව මාතෘභූමිය පාවා දුන් ද්‍රෝහියෙකු නොවේ නම් ඒ බව ප්‍රසිද්ධියේ පෙනී හිඳ ප්‍රකාශ කරන්න. එසේ සිදු නොකරන්නේ නම් යුද සමයේ ඔබ දැරූ මතය කුමක් වුවත් කෙතරම් වටිනා සේවයක් සිදු කළත් ද්‍රෝහියෙකු ලෙස ඔබ ඉතිහාසගත වීම අපට නවතාලිය නොහැක. ලොව සුවිශාලතම මුදා ගැනීමේ මෙහෙයුම සිදු කරමින් ලක්ෂ සංඛ්‍යාත දමිළ වැසියන්ගේ ජීවිත ගලවා ගත්තා වූද ආරක්ෂකංශ වෙත භාර වූ 12,000කට අධික කොටි ත්‍රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කොට සමාජගත කළා වූද ලොව මානුෂීයතම හමුදාව ලෙස විරුදය ලබා සිටින අප හමුදාවට අභූත යුද අපරාධ චෝදනා නගන්නට වලිකන සුජාත ජන්මයක් හිමි නොවූ අමනෙන්ගේ නරිවාදන් හමුවේ මෞබිමේ සුජාත දූපුතුන් පසු නොබා යන බව සඳහන් කරමින් ඔබෙන් සමුගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තවන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.